ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. දවසකට සිරිකත කැන්දන ආකාරයට මුල් ගලක් තබා ගන්න ආකාරය ගැනයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ. දවසක් සෑදීමේදී සුබ නැකතකට මුල් ගලක් තබනකොට අංග සම්පූර්ණ මුල් ගලක් තැබීමෙන් එම නිවස පවතින තාක්කල් එම නිවසයන්ට සුබඵල ඇති කරනවා. ඒ වගේම නිවස ඉක්මනින්ම සාදා අවසන් කරන්නත් පුළුවන් වෙනවා. පෙර රජ දවසේ වෙහෙර විහාර දේවාල පන්සල් ආදියටත් මුල්ගල තබා ඇත්තේ වසර දහස් ගාණක් නොනසී පවතින ආකාරයටයි. අදටත් අපිට ඒව දැක බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අන්න ඒ නිසයි. එදා වාස්තු විද්‍යාවට මුල් තැන දීලා තියෙනවා. මේ වීඩියෝවේ අරමුණ බලගත මුල්ගලක් සාදා ගන්න ආකාරය ඔබට කියා දෙන එකයි. ඉතාමත් වැරණි නිදන් වස්තු ලේඛනය මෙන්න මේ විදියයි. කැකුළු හාල්, එළඹ, නවරත්න, පස්ලෝ, ඊතන, රත්මල්, කැකුළු, නෙළුම්, මානෙල්, ඕලු, නාමල්, රුක් අත්තන, මල් රේණු, රත්හඳුන්, සුදු හඳුන්, සැවන් දන මුල්, කස්තුරි, ගෝරෝචන, උඳු, මුං, තල මෑ, අගිල්, ගුගුල්, කුඹුරු ඇට, කපු ඇට, වෙනිවැල් ගැට, වැල්මි, අරලු, මී ඇට, කොහොම තෙල්, මී තෙල්, ගිතෙල්, අඹ තෙල්, තැඹිලි තෙල්, පර්වත පස්, ඇතා දල ගැසූ පසුව, මුහුදු වතුර, වැහි වතුර, ගඟේ වතුර, වෙලේ වතුර, ඇලේ තොලේ, ඔයේ වතුර, පොකුණු වතුර, සිමෙන්ති වලින් මුල්ගල සකස් කර මැටි කලයක් තුළ මේ බෙහෙත් ද්‍රව්‍ය තැන්පත් කිරීම ඉතාමත් හොඳයි. මුල්ගල තබන විට මෙම භූමි නාග චක්‍රය අනුව මුල්ගල තබනව නම් තවත් සුබ ප්‍රතිඵල වැඩි වෙනවා. තවද සතර දිශාවේ සුබ පාදවලින් මුල්ගල තබනව නම් එයත් සුබයි. සිංහ කන්‍යා තුලා රවි ග්‍රහයක් ගමන් කරන විට වාස්තු නාගයාගේ හිස ඊශාන පැත්තේ සිටිනවා. වලිගය නිරිත දිශාවේ, උදරය වයඹ පැත්තේ, අත්තිවාරම කැපිය යුත්තේ ගිනිකොණ දිශාවේ, මුල්ගල තැබිය යුත්තේ ගිනිකොණ දිශාවේ. වෘච්චික ධනු මකර රවි සිටින විට වයඹේ හිස වලිගය ගිනිකොණ නිරිතේ උදරය සිටී. එවිට අත්තිවාරමේ ඊශාන පැත්තේ මුල්ගල තැබිය යුතුයි. කුම්භ මීන මේෂ රවි සිටින විට වාස්තු නාගයාගේ හිස නිරිතේ, වලිගය ඊශානේ, උදරය ගිනිකොණ වයඹ, අත්තිවාරම කපා වයඹේ මුල්ගල තැබිය යුතුයි. වෘෂභ මිතුන කටක රාශිවල රවි සිටින විට වාස්තු නාගයාගේ හිස ගිනිකොණ, උදරය ඊශානේ, වලිගය වයඹේ, මෙරිතේ අත්තිවාරම කපා මුල්ගල තැබිය යුතුයි. මුල්ගල තියෙන අයගේ නැකතට සීහුම වනසේ සුබ නැකතක් සාදාගත යුතුයි. ඒ අය විසින්ම මුල්ගල තැබිය යුතුයි. නිවසක් උරුම අයත් නැති අයත් ඉන්නවා. පවුල කේන්දරයේ බලවත් ග්‍රහයන් සිටින අයට නැකත් සාදා ගන්නව නම් ප්‍රතිඵල වැඩි. මුල්ගල තබන අය සුදු අතින් සරසිලා බුදුන් වැඳ මේ නිවස සෑදේවා යන ප්‍රාර්ථනය සිදු කර පිරිසිදු සිතින් මුල්ගල තැබිය යුතුයි. විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් තියෙනවා. තමන්ගේ ආගම ශාස්ත්‍රෝන් වහන්සේගේ රූප ආගමික සංකේත මුල්ගල ඇතුළත තබා මුල්ගල තියන්න එපා. මුල්ගල පිළිත් කරවා ගන්න. මුල්ගල උළුවස්සක් මැද නිතර පෑගෙන තැනක තියන්න එපා. පහන් දැල්වන අය අත් සෝදා දත් මැද පිරිසිදු ඇඳුමක් ඇඳ පහන් දැල්විය යුතුයි. දිනපතාම සූනියම් දෙවියන්ට පහන් දැල්වනව නම් ඔබට දියුණුවක් ආකර්ෂණයක් ලැබිලා කිසි විටක අනුවින කරන්න බෑ. පහන් දැල්වන තෙල්වලට කහකුඩු මිශ්‍ර කරන්න. බුදුන් වහන්සේ උදෙසා පහනක් දැල්වනව නම් උදේ කාලේ ඉතාමත් හොඳයි. හවස් කාලේ නම් හවස 6ට පෙර ඉතාමත් සුදුසුයි. හවස 5ත් 5යි 45ත් කාලය අතර සහ හවස 6න් පසුව රාත්‍රී 10ට කාලය අසුභ යක්ෂ දිෂ්ටි ඇති වේලාවයි. මේ කාලය තුළ පහන් දැල්වීමෙන් වැළකී සිටිය යුතුයි. මලිර බැසීම පටන් ගන්නේ හවස 6ට. ඔබ කැමති දේවතාවුන් වෙනුවෙන් පහන් තබන වේලාවල් මෙන්න මේ ආකාරයයි. රාත්‍රී 10:01 10:23 දක්වා ගම්බාර සූනියම් දේව දිෂ්ටිය.
රාත්‍රී 10යි 23ක් 10යි 47ක් දක්වා දැඩි මුණ්ඩ දේව දිෂ්ටිය. රාත්‍රී 10යි 47ක් 11යි 11ක් දක්වා කතරගම දේව දිෂ්ටිය. රාත්‍රී 11යි 36ක් 12ක් දක්වා සත්පත්තිනි දේව දිෂ්ටිය. රාත්‍රී 12ක් 12යි 12ක් දක්වා සරස්වති දේව දිෂ්ටිය. රාත්‍රී 12ක් 12යි 24ක් දක්වා විෂ්ණු දේව දිෂ්ටිය. රාත්‍රී 12යි 24ක් 12යි 36ක් දක්වා ඊශ්වර දේව දිෂ්ටිය. රාත්‍රී 12යි 36ක් 1ක් දක්වා හතරවරම් දේව දිෂ්ටිය. රාත්‍රී 1ක් 1යි 24ක් දක්වා සුමන සමන් දේව දිෂ්ටිය. රාත්‍රී 1යි 24ක් 1යි 48ක් දක්වා විභීෂණ දේව දිෂ්ටිය. රාත්‍රී 1යි 48ක් 2ක් දක්වා ශක්‍ර දේව දිෂ්ටිය. හවස 5ක් 5යි 24ක් දක්වා ධර්ම දේවතා දිෂ්ටිය. හවස 5යි 24ක් 5යි 48ක් දක්වා මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය. රාත්‍රී 8යි 7ක් 8යි 24ක් දක්වා භද්‍රකාලී දේව දිෂ්ටිය. වාස්තු නාගයා නිතරම වම් බැලෙන් සැතපෙන බව සඳහන් වෙලා තියෙනවා. බඩ පිහිටන දිශාවේ මුල්ගල තැබීම සුදුසුයි. මෙම ක්‍රම අනුගමනය කර ඔබේ නිවසට මුල්ගල තබා සතුට සමාධානය සහ නිරෝගිමත් ජීවිතයකට වාසනාව උදා කරගන්න. බොහෝමයක් නිවාසවල නිවසින් පිටත පහන් පැලක් සාදා පහන් දැල්වනවා. නිවසේ වාස්තු දෝෂ ඉවත් කළත් සමහර අය පහන් පැලගෙන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. පහන් තබන ස්ථානයේ වරදින් කොයියම් වෙලාවක ඔබට වරදින්න පුළුවන්. මේ සෑම දෙයක් ගැනම කල්පනාවෙන් සිටිය යුතුයි. මුලින්ම නිවස සෑදීමට භූමිය පරීක්ෂා කරන අවස්ථාවේදී පහන් පැලටත් ඉතාමත් සුදුසු ස්ථානයක් තෝරාගත යුතුයි. විශේෂයෙන්ම පහන තියෙන තැන පිරිසිදු විය යුතුයි. ඉඩමේ වැටායිනේ ප්‍රේත පාදය ඇති සීමාවේ පහන් පැලක් සාදන්නේ නැහැ. ඉඩම ගිනි කතිරය සම්බන්ධ වන ඉඩමේ මුල්ලේ මර්ම රේඛාව වැටී ඇති ස්ථානයේ පහන් පැලක් සෑදීමට සුදුසු වෙන්නේ නැහැ. ප්‍රේත පාදය සොයාගන්නේ ඉඩමේ පළල 9න් බෙදලා එන ගණනයි. උදාහරණයක් විදියට අඩි 70 පළල ඉඩම 9න් බෙදූ විට එන සංඛ්‍යාව අඩි 7යි අඟල් 7ක් පමණ වෙනවා. ඒ අනුව අඩි 7යි අඟල් 7 හැරගත යුතුයි. ඊළඟට ඇති මනුෂ්‍ය පාදය දේව පාදය පාන් පැලට ඉතාමත් සුදුසුයි. දින 7ට මරු සිටින දිශා තියෙනවා. ඊශානේ මරු නැහැ. පාන් පැලට සුභම ස්ථානේ ඊශාන දෙවියන්ගේ වැඩිමාකර්ෂණය ඇති දිශාවයි. ඊශානේ මල් වැවීම නිවසට ශ්‍රියාව ඇති කරනවා. මල් වල ඇති සුවඳ නිසා විස බීජ පවා විනාශ වෙනවා. පහන් පැල සාදන විට හිස් ලොකුටින් තනි පළයේ පහන් පැල සුදුසු වෙන්නේ නැහැ. දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ නැහැ. ඉතාමත් ආකර්ෂණය ලෙස නිම කළ සිමෙන්ති වලින් සාදන පහන් පැලක් විය යුතුයි. පහන් පැලේ උස ප්‍රමාණය තමන්ගේ පපුව ප්‍රදේශයට පහනේ ආලෝකය වැටෙනසේ සකස් කරගත යුතුයි. ඉනෙන් පහළ කොටසේ පහන් පැලට සුදුසු වෙන්නේ නැහැ. පහන් පැල වටේ මල් සිටුවේ යුතුයි. සුදු මල් සමන් පිට ඉතාමත් සුදුසුයි. නිවසින් පිටත හදන පහන් පැලේ තමන් කැමති ඕනම දෙවියෙකුට පහන් දල්වන්න පුළුවන්. උතුරු දිශාව බලා පහන් දල්වනවා නම් වඩාත් සුදුසුයි. නිවසේ ප්‍රධාන දොරට කෙලින් පහන තියන්න එපා. ඉතාමත් අසුබයි. පහනේ ආලෝකය නිවස දෙසටේම හොඳ නැහැ. දිනපතාම පහන් දල්වා අතරමඟ නතර කළොතින් දේව බල්ම නැති වෙනවා. දේව ආකර්ෂණය නොලැපෙනවා. භූමි පාළු ඇතිවෙන්න පවා ඉඩක් තියෙනවා. කාන්තාවන් සූනියම් දේවතාවන් වහන්සේ හැර අනෙක් දෙවිවරුන්ට පහන් දැල්වීම වරදක් වෙන්නේ නැහැ. හැකිතාක් පිරිසිදු වී කළ යුතු කාර්යයක්. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඔබ තාමත් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවනම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.